යි බෝවන් දුවේපුතේ තොරතුරු හා සන්නවේදින තාක්ෂණය හය ශ්‍රේණය. අදපි පාඩමෙන් බලන්නේ කොහොමද පරිගැකයක් ස්ටාර්ට් කරන්නේ සහ ශඩ්ඩවුන් කරන්න කියන එක. නිපුනතාව දෙක්ක පරිගනක ආරක්ෂිතව භාවිත කිරීමේ අවශ්‍යතාවේ අගේ කරයි. නිපුුණතා මට්ටම පරිගණක හාපාරයන්ත උපාංග සුපරික්ෂාකාරිව භාවිතා කරයි. අපි තැම් බලමුෝ අද පාඩමේ අරමුණු මොනවද කියලා. පරිගනකී ඇරඹුම හා නිමාව සඳහා නිවැරදි පියවර අනුගමනය කිරීමට ආචාර ධර්මවලට අනුකූලව පරිගනක භාවිත කිරීමට. හොඳයි අපි බලමු දැන් කොහොමද පරිගැනකයක් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ස්ටාර්ට් කරන්නේ කියලා. ඔලම් මුලින්ම්ම කරන්න ඕනි මෙන්න මේ පෙවර. භිත්තියේ පරිගණකය සම්බන්ධ කර ඇති සවිචය ක්‍රියාත්මකකොට විදුලි බලය ලබාදීම මෙ තමා පලමු පියවර ඊළඟ පියවරේදී ඔබගේ පරිගණකය Uපs එකකට නැත්තම් අපි කියනවා නිර්බාධක ජව සැපේමකට සම්බන්ධ කරලා තියෙනව නම් අන්න ඒක පනගන්වන්න ඕනේ ඔලක පේන ඇති මෙතන දීලා තින ලූපසටහනේ. ළඟටමොක ද අපි කරන්නේ. පද්ධතියකේ නැත්තම් සිිස්ටම් යුනිට් එකේ ස්විච්චක ඔන් කරනවා ඉතින් මතක තියාගන්න හැම සිිස්ටම් යුනිත් එහෙකම මෙ දීල තියෙනව වගේ ස්විච්චක මැද තියෙන්න ඒක වෙනස් වෙන්න පුළුවන් අවසානයට අපිමකද්ද කරන්නේ පරිගැනක සන්දර්ශකය නත්තන් අපි කියෙනවා ඩිස්ලයි මොනටර් ස්ක්‍රීන් එක නේද මෙන්න මේ ඩිස්පල එක පණගන්නවන්නේ අන්තිමට. හරි අපි දැම් බලමු ි යාලෝ දෙන්න කතාවෙන්න මොනුවද කියලා. මොකක් දහන්නේ සෙල්වා දැන් කොහොමදමී පරිගනික ක්‍රියාාවරහත කරන්නේ. එතකොට කෞද්ද කියන්න එයාගේ යාලොවා කියනවා දන්නේ නෑ හැම බොත්තමක්ම ඔබල බලමු. ඊට පස්සේපහු අනිත්ත කැෙන කියනවා එ පහපා. පරිගණකට හානිකර දේවල් කරන්න එපා අපි ගුරුත්තුමිකින් හමු එයා හොඳ දෙයක් නේද කියන්නේ ඕ අපි දෙයක් දන්නේ නැත්තම් අපි පරිගණක කොහොම දොන් කරන්නේ ඔෆස් කරන්නේ හෝ වෙනයම් දෙයක් දන්නේ නැත්තම් අපි දැනගන්න ඕනේ ගුරතුමේකින් අහන්න අපිට හිත්තුන ොහිත්තුුණනු විදිහයට බටන්ස් ඔබලා වයිරෙහෙමේ ඇදලා අපිට වැඩ කරන්න බෑහෙමනොත්තඒවට හාන සිදුවෙනවා අපි බලමුදැන් කොහොමද පරිගැකයක් ක්‍රියා විරහිත නැත්තම් shutඩ්ඩවන් කරන්න කියලා ඉති මුල්ලින් අපි කරන්න ඕනේ අපි විවෘත කර තිබෙන වැඩසටහන් ඒ සියල්ලම ඉවත් කරන්න ඕනේ නැත්තම් අපි ඕපන් කරලා තිබෙන පෝග්‍රම්ස් ඔක්කම කලෝස් කරන්න ඕනේ ඊට පස්සේ යාලා ශඩ් ඩවන්් කමාන්්ඩ එක තෝරලා කලික් කරන්න ඕනේ ඉතිං ඒක වඩෝස් තියෙන මැසිින්න එක නම් රිගක එකකනම් ලට පුලුවන් ඩක්ටොප් එකට ගියාම යට තියෙන වඩස් අයිකන්න එක වම් කෙලවරේයට තියෙනවා ක්‍රික් කරහම යාලට පුළුවන් ඇතිින් තොරන්න. ඊට පස්සමකද කරන්නේ අපි සන්ධර්ශකය ඕෆ් කරන්න ඕනේ හැබැයි පාරටම පි ෝෆ් කරන්න නෑ ශටින් ඩවන් දුන්නට පස්සේ සන්දර්ශකයක වැටෙනවා දැන් පරිගණක ඩ්ඩවන් විමින් පවතිනවා කියලා ඉති ඒ ස්ක්‍රීන්නක ඉවත්දනකං ඉඳලා කළු පැහැ ගැනුනාට පස්සේ තම ඔයාලා මේ මොන්ත්‍රගේ තියෙන බට්න එක කලික් කරලා ඔෆ් කරලදාන්න ඕනේ අවසානෙත් අපිම කද්ද කරන්නේ ඕයාගේ පරිගණක පද්ධතිය පලට සම්බන්ධ කරලත් තිබෙනවනම් එය ඕෆ් කරන්න ඕනේ ඊට පස්සේ අර්භිත්තිය තිබෙන ස්වෙච්චය ඔෆ් කරල දාන්නවා ඉතින් මේ පරිගැණක ක්‍රියා විරෙහිත කිරීමේද නැත්තම් ශඩ්ඩවන් කිරීමේදී එ පීවරවල් හරියට මනුගමනය කරන්න. නැත්තම් ඔයාලගේ පරිගණකය තිබෙන කොටස්වලට හාන සිදුවෙන්න පුළුවන්. පරිගැනකෙ කොටස්වලට පමණක් නොව මුලුදුකාංග වලටත් හාන සිදුවෙන්න පුළහුවන්. එනිසා බිත්තිය සුවිච්චය මගින් විතරත් පරිගණකයක් shutඩ්ඩවන්් කරන්න යන්න එප එක කියන පියවොරවල් ටික හරියට අනුගමනය කරන්න ඒ වගේම Uපස් එකක් භාවිතය මගින් පරිගනක පදධතියකට බැකප පවා එකක් ලබා දෙනව වගේම එය පරිගණක පද්ධතියට ආරක්‍ෂාවක් සපයනවා අපි බලමු පරිගනක ආචාර ධර්මකයන්නේ මොකද්ද කියලා පරිගනක ආචාරධර්මයනු කණ්ඩායමක හෝ පුද්ගලයකුගේ හැසිරීම් පාලනය කරන සදාචාරාත්මක මූලධර්මයි. අපි දැම් බලමුෝ පරිගනක භාවිත කරන සිසුම් හැටියට අපි අනුගමනය කරන්නන්නුවන පරිගණක ආචාරධර්ම මොනවද කියලා. අන්නයිට බාධාවක් නොන පරිදි පරිගණකේ භාවිත කිරීම එක හරිම වැදගත් නේද. ඒ වගේම අන්නයිගේ පරිගණක ක්‍රාකාරකම්වලට අනවස්සරේ මැදිහත්වීම නොකළ යුතුය. වැඩක් කරන ගමං එබබී අනිත්තයගේ පරිගණක මුනවද තියෙනෙකිෙ ලබි බලන්නේ නැහැ එක පරිගනක ආචාරධර්මයක් නොවේ.ඒ වගේම ගුරු භවතුන්ගේ අධීක්ෂණයෙන් තෝරව අන්තර්ජාලේ භාවිත නොකළ යුතුය ඒ වගේම ගුරුබෞතුන්ගේ උපදෙස්වලින් තොරව පරිගැනකය තුළ ස්ථාපිත කර ඇටේ වැඩසටහන් මැකීම ොහෝ වෙනස් කිරීම නොකළ යුතුයි තවත් වැදගත් පරිගණක ආච්චරධර්ම කීපයක් අනෙක් පුද්ගලයන්ගේ මුරපද පාස්ුවර්් ගොනු ෆයිල්ස් ආදිය හිතා මත්තාම ලබා ගැනීම හෝ ඒවා වෙනස් කිරීම සඳහා පරිගැනක භාවිත නොකරන්න ඊළගට නීතිවරුද්ධී සංවේදධනය හා ක්‍රියාකාරකම්පිල්බඳව පැමිල්ලි කරන්න පරිශිලක නාම යුසනේ හාමුවර පද පාස්වර් ආරක්ෂාකිරීම අනෙක් පරිශීලකන්ගේ අවසරකින් තොරව ඔන්ගේ පරිගනක සම්පත් භාවිතා නොකරන්න පාසලේදී පරිගනක විද්‍යාගාරයේදී ඔබ පරිගැක විශේ කරගන්නා විට මේ ආචාරධර්ම අනුගමනයකිරීම හරිම වැදගත් දැන් අපි ක්‍රියාකාරකම් බලු මෙහෙනං ඕලට තයනෝ ඇලක තොරතුරහසන් විදින තාක්ෂණය වැඩ පොත්තේ ක්‍රියාකාරකම අංක දෙක දෙක සහ දෙක තුන. ඕලට තිල තියෙනවාම ීමේච්චික බලන්නවල්ට පොතෙනුත් එක බලලා කරන්න පුළුවන් ඔන්න ඉතිං ඕයාලකස්වංයගේම දැන් බලන්න පුළහන්ද මෙම කියලා දැන් මට පුළුවන් පරිගැකයේ ඇරඹම සඳහන් වැරදි පීවරණු ගමනය කිරීමට මට පුලුවන් පරිගණකයෙන් නිමාව සඳහන්‍ය වැරදි පියවරණුගමනය කිරීමට මට පුළුවන් ආචාර ධර්මවලට අනුකූලව පරිගණක භාවිත කිරීමට. ඉතිං මේටිකෝලට පුළුවන්නම් ඔල මේ පාඩම හොඳට අවබෝධ කරගෙන එහනම් දුවේ පුත්තේ ඔන්න තවත් පාඩමිකින් අපි යද සමුගන්නවා ඉතිං ආයත් අපී ළඟ පාඩෙමෙන් හම වෙනුතුරු ඔල හැමෝටම